අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් අද උදේ විශේෂ උලංග ප්‍රවෘත්ති දකින්නදී මේ වාහන නැවත ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනවා කියලා නිවුස් එකක් කියා. ඉතින් මේක ලංකා ප්‍රධාන පෙළේ නිවුස් වෙබ් අඩිය වල පවා දාලා තිබ්බා. ඉතින් මේ සම්බන්ධව මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් විශේෂම ගත්තොත් එහෙනම් මම අර කලින් කිව්වා වගේ මේක කාණ්ඩ හතරකට තමයි ඒගොල්ලන් ආනයනය කරනවා කියලා කිව්වේ. ඉතින් මේකෙදි පළවෙනි කාර්යවේදී අර පොදු ප්‍රවාහනට අවශ්‍ය වාහන ටික තමයි ගේනවා කියලා කිව්වේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තීරණය තමයි අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ. ඉතින් මම අර කලින් වීඩියෝ එකත් කිව්වා වගේම මම නම් හිතන්නේ නෑ නැවත වාහන ආනයනය කරයි කියලා. ඉතින් මේකත් මම නැවතත් කියන්නේ මේක ඡන්ද ව්‍යාපාරය සඳහා භාවිතා කරන උගලක් මිසක් මම නම් හිතන්නේ නෑ වාහන ආනයනය කරයි කියලා. මොකද මේකෝලම් පැහැදිලිව කියලා දිනවා පළවෙනි කාර්යෝ කියලා කියන්නේ ඒගොල්ලන් සදාන් කරලා තින්නේ ඔක්තෝබර් මාසෙදී තමයි මේගොල්ලන් වාහන ආනයනය කරන්න ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ පොදු ප්‍රවාහනට අවශ්‍ය වාහන මුලින්ම ගෙන්නන්නේ ඔක්තෝබර් මාසෙ කියලා තමයි කියන්නේ. ඉතින් ඔක්තෝබර් මාසෙම තමයි මේ ජනාධිපතිවරණෙත් තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම මම නම් හිතන්නේ නෑ මේ හැම දෙයක් මාසෙ මේක කරයි කියලා. මේගොල්ලන් කියන විදිහට අද මේක රාත්‍රියේ තමයි ප්‍රකාශයට පත් කරන්නේ. හරියට මේක ගේනව නැද්ද කියලා අපිට අතට ඇනකොට බලා ගන්න පුළුවන්. මේක රජයේ මොකද්ද ඇත්තටම මේ වාහන ආනයනය සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද කියලා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් අද රාත්‍රියේ. ඉතින් විශේෂම ගත්තොත් මේ අද දවස ගොඩක්ම වැදගත් දවසක්. මේ වාහනයක් අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්, ඒ වගේම තමන්ගේ වාහනේ විතරනේ බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මේ හැමෝටම මේක වැදගත් දවසක්. ඉතින් අපි බලමු මොකද්ද රජයේ ප්‍රතිපත්ති, මොකද්ද රජයේ තීරණය. ඉතින් මම ඉදිරිපත් පත්‍රේ නම් දැක්කා. ඒ කියන්නේ මේ සතියේ පත්‍රේ නම් දැක්කා. නැවත ඒ කියන්නේ ලබන අවුරුද්දේ නම් වාහන ගෙන්නන්න නැති කතාවක්. ඉතින් කොහොම වෙද්ද දන්නේ අද රාත්‍රියේ තමයි අපිට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය නිකුත් කරව ගමන්ම මේ සම්බන්ධයෙන් හරියට කරුණු හොයලා බලලා ඔයගලන්ට මම වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්නම්. ඉතින් දැනට මට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනලා තිබ්බේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් නැවත තවත් අලුත් වීඩියෝ ගමනකම් ඔයගලන්ට සුබ දවසක්.